ඔයාලට පොරොන්දුර විදිහටම දැන් මම ඉන්නේ නිදිය පොකුණට යන මාර්ගය අපි අරුවොත් එක්ක. එතනට ගිහිල්ලා පොට් අපි බලමු වට පිටාව කොහොමද තත්ත්වය කියලා. එයාට මම ගුවන්ට පෙන්වනවා කිව්ව දේවල් ටික ඒ විදිහටම කොපරෙල් ට්‍රයි එකක් තියලා අපි ටෝච් තියන්නේ. අපි පුළුවන් විදිහට හැමදේම ඔකුණට පේනන ප්‍රවෘත්ති වෙනවා. පේලි පොකුණට බහින් යන ටිකින් බලමු. සියදෙනෙට්ටුනත් සියදෙනෙ දහස් ගණන් තින්න පුළුවන් යානාවක් උන්න නැවත කියන්න පුළුවන් ලොකු පරිසරයකට අපි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඇවිල්ලා තියෙන්නේ හරියටම කියනවා එතන නිකන් කෘතිම හදපු තැනක්. ස්වාභාවික බිදිලා හැදිච්ච තැනක් වගේ පේන්නේ. අර තේරෙන්නේ නිකන් අපි හරියටම වෙනම ලෝකයකට ඇවිල්ලා වගේ. විතරක් හිතා ගන්න බැරි තරම් ඉඩක් නැමෙද කියන වලට පේනවත් දන්නේ නැහැ. කොටින්ම කිව්වොත් අපිට මේ ටෝච් එක අල්ලගෙන ඉන්න ඔයාලට ෆොටෝ එකක් දාන්න. එතන තියෙනවා ස්වාභාවික පිහිටපු මිනිස්සෙක්ගේ නිකන් ඔළුවට තියෙන මිනිස්සෙක්ගේ ලොකු හැඩයක්. මේ ගල ගල මුදුනේ අපට අපිට හිතා ගන්නවක් බැරි තරම් මෙතන විශාලයි. ඔයාලා හිතා ගන්න ඔයාලන්ට පුළුවන් කියලා ලොකු ප්ලේන් එක. ප්ලේන් එකක් නෙවෙයි තන හත දියන පුළුවන් තරම් ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. අපිට දැන් මේ අපේ යන ගයිඩ් අයියා විනාඩියකට ටෝච් අපේ ඔක්කොම ඕෆ් කරගන්න කියලා මෙතන තියෙන සැබෑ කරුවල අපිට පෙන්නවා. ඒ වගේම ඒ කරුවලට දැන් ඔයගොල්ලෝ ගෙදෙද්දිවා කැමරේ ලයිට් ඔෆ් කරොත් එක වෙලාවක් ගිහලා ඒ කළුවලට අහුරු වෙනවනේ. ඒත් මෙතන තියෙන කරුවලට ඔයා ජීවිත කාලෙම දැන් හිටියත් ඔයාගේ ඇස් දෙක හුරු වෙන්නේ නැහැ. හරි හරි අපි ඉස්සරහට ගිහින් බලමු දැන් පොඩ්ඩක් අවුල් ප්ලේස් එක. තමයි ටීම් එක මගේ යනවා. පෙන්ඩන් ගොඩක් දියන් තියෙන කරුවල හින්දා ප්‍රශ්න. අපිට ඉතින් මොනවා කියන්න බෑ. අපිට ගලින් ගොඩක් සෙට්ටක් ගිහලා තන දැන් එහෙම නාලා තමයි ඉන්නේ. එක එක කෙනාගේ මත අනුව අපි නම් මේ පැරැත්ත කරන්න යන්නේ. හරි අපි පල්ලට යමු. හොඳට බලගන්න. වතුර හිරු එළියමක් කිස්නා වැඩිචනදී වතුරක් තමයි මේ තියෙන්නේ. දැන් ඇති ගොඩක් කට්ටිය වෙල්ල මේ පිරිසිදු කරන්න තියෙන්නේ. ඖෂධීය ජලයක් අතර කිව්වොත් ඒවා ඔය
ගොඩ වතුර ළඟට ගිහින් බලමු මෙතන ඇත්තම කොට වතුරයි පොළවයි හරියට හොයා ගන්න බෑ. කියන්නේ කවාර කැලත්තක් නැතුව බැලුවොත්. ඊතන වීදුරුවක් තියෙනවා වගේ ඒතරම පැහැදිලි වතුර තමයි තියෙන්නේ. What? Yeah.